එමුතුනේ දැන් අද මේ ජාර්දනපුර රෝහලේ ඇඩ්මිට් වෙන්න මොකද්ද මේ වුනේ මොකද්ද ගැටලුව ඔව් ගැටලුව තමයි අද පාර්ලිමේන්තුව තුල ඊශ්‍රායෙල් පැලස්තයින් මේ විවාදය අරගෙන ඒ විවාදයට සහභාගි වෙලා ඊට පස්සේ අපිට තිබුණා පක්ෂ නායකින්ගේ රැස්වීමක් දෙකට කමිටු කාමර අංක දෙකේ මම ඒකට සහභාගි වෙන්න පල්ලෙහාට ඇවිල්ලා හිටියා ඉතින් ඒ වෙලාවේ පියල් නිශාන්ත ඇමතිතුමත් හිටියා මම කතා කර කර හිටියා ඒ වෙලාවේ රෝහණ බණ්ඩාර කියන මන්ත්‍රීවරයා එතනින් ගියා ඉතින් මම ඇත්තටම රෝහණ බණ්ඩාර කියන මන්ත්‍රීවරයා සජබේ කීප වරක්ම දැන් අසභ්‍ය වචන පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව තුල කාන්තාවකට මන්ත්‍රීවරියකට මට ඇත්තටම මේ සජබේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක් දැන් ඔය අසභ්‍යම වචන පාවිච්චි කරමින් යනවා මේක ගැන මම කීප වරක්ම දැන් කරු කතානායකතුමාටත් කිව්වා අපේ කාන්තා සංසදය තුලින්ුත් කතානායකතුමාට කියලා තියෙනවා ලියලා තියෙනවා මේ ඊට වරත් මීට රෝහිණි කවිරත්න කියන මන්ත්‍රීතුමියටත් මේ වගේ මේ අපහසමන පරිදි වැඩ කරපු වෙලාවේ එතුමියට මේ මේ කියලා තිබුණා මේවා ගැන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන නමුත් අදටත් අපි දැක්කේ නැහැ කිසිම විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා මේ දැන් මං හිතන්නේ මේ හතරවෙනි පාර මේ වගේ අසභ්‍ය වචන පාවිච්චි කරමින් හැසිරිච්ච විදිහ මේ රෝහණ බණ්ඩාර කියන මේ මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුල අපේ ගිය පාර පාර්ලිමේන්තු සභාවේ. එතකොට මේක ගැන මං පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ඇමතිතුමා සමග කතා කරමින් හිටියා. කතා කරමින් මං කිව්වා සජබේ මන්ත්‍රීවරු කාන්තාවකට ගරු කරන්න දන්නේ මේකේ කාන්තාවන්ට කතා කරන්නේ වේශගෑනු කියලා. මං කිව්වා මට තේරෙන්නේ නැහැ මේ සජබේ මන්ත්‍රීවරුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොටම රෝහණ බණ්ඩාර මේ එතනින් පව කරගෙන ගිහලා මේක ඇහිලා ඇයි ඇයි මොකද කියලා මගේ දෙක්ක බහින් බස් වීමකට පැටළුණා. ඉතින් අපි දෙන්න බහින් බස් වුණා එතනදී. එතනදී සුජිත් සංජය ප්‍රිය පෙරේරා කියන මේ මන්ත්‍රීවරයා ඔය යටියන්තොට පැත්තේ මන්ත්‍රීවරේ. ඒ මන්ත්‍රීවරයා ඇවිත් ඇවිත් මට මාව මේ 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 එතනින් එලෙව්වා. එතකොට මං එතුමා ඒ මන්ත්‍රීවරයාට මං කිව්වා මේක ඔයාගේ ප්‍රශ්න නෙමෙයි ඔයා පැත්තකට වෙන්න කියලා. ඊට පස්සේ ඇවිල්ලා එකපාරක් මගේ හෑන්ඩ් බෑග් එකෙන් ඇදලා මාව විසික් කරනවා ඒ මන්ත්‍රීවරයා. ආයෙත් ආරක් මං කිව්වා මට අත තියන්න එපා ඔයා මට ඔයත් එක ප්‍රශ්නේ නෙමෙයි. ඊට පස්සේ ආයෙත් අතින් තල්ලු කරනවා මාව. ඒ දෙවනි පාර. ඊට පස්සේ ආයෙත් මම කිව්වා මට අත තියන්න එපා. ඊට පස්සේ මට ඉඳන්කෝ ඇයි ගහ ගන්නද කියලා මං ඊට පස්සේ කොහොම හරි ගහන්න නෙමෙයි ඇත්තටම කම්බුල් පාරක් දෙන්න වටින්නේ ගාන්තාව අල්ලනවට කියලා මම මේ ගිය වෙලා මේ ඒ කියපු වෙලාවේ මෙයා එක පාටම පැනලා මගේ මේ මේ බෙල්ල මිරිකලා මට පහර දුන්නා මේ 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 බෙල්ල මිරිකගෙන ඒකේ සම්පූර්ණ CCTV ෆුටේජ් එක තියෙනවා පාර්ලිමේන්තුව තුල දැන් අර රෝහණ බණ්ඩාර කියන මන්ත්‍රීවරයා එයාගේ ෆෝන් එකෙන් මේ එයාගේ කොටස විතරක් මේ පෙන්නගෙන මේ මේ රෙකෝඩ් කරගෙන හිටියා ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක අසභ්‍ය වචන කියලා කෑ ගැහුවා ඒවා ඒක අහගෙන ඉන්න අයට පේනවා අසභ්‍ය වචනේ කිව්වේ මොකද්ද කියලා. ඒ අසභ්‍ය වචනේ අසභ්‍ය වචනයක් නෙමෙයි ඒ වගේ කාන්තාවන්ට නිගා කරන පිරිමින්ට කියන වචනේ ඒක තමයි. ඉතින් ඒක තමයි කියපු වචනේ මම. ඉතින් ඒක හින්දා මං කාන්තාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව තුල හැමදාම හඬක් නගන කෙනෙක්. මේ සජබේ ඉන්න මේ මන්ත්‍රීවරු කොටසක් මං කියන්නේ මේ සජබේ ඉන්න හැමෝම එහෙමයි කියලා. මේ සජබේ ඉන්නව හොඳ මන්ත්‍රීවරු, තරි වැදගත් මන්ත්‍රීවරු ඉන්නව මේ සජබේ. නමුත් මේ ඉන්නව බණ්ඩාරල කොටසක්. රෝහණ බණ්ඩාර, රංජිත් මද්දුව බණ්ඩාර, නලින් බණ්ඩාර මේ වගේ කොටසක් ඉන්නව පුදුම අසභ්‍ය විදිහට කාන්තාවට නිගා කරගෙන අපි පහුගිය කාලේ දකින්න නැති මේ රටේ ජනතාව මොන වගේ අසභ්‍ය විදිහටද හැසිරුනේ බයි පාර්ලිමේන්තුවේ තුල කියලා මාත් එක්ක මෙච්චර අසභ්‍ය වචන කිය කිය. ඉතින් මේක නවතින තැනක් නැහැ. ඉතින් මේක ගැන පරීක්ෂණ පවත්වන්න කතානායකතුමාට අපි කියලා තියෙනවා. දැනට මම දැක්කේ නැහැ විනය පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් මේක දැන් පහර දීමකට කාන්තා මන්ත්‍රීවරියන්ට තනට ගෙනල්ලා තිනවා මේක. මේ විපක්ෂ නායකතුමා ලැජ්ජ වෙන්න ඕන තමන්ගේ පක්ෂේ මේ වගේ මන්ත්‍රීවරු තියාගෙන ඉන්නේ ගැන. මන් දන්නේ කාන්තා හිංසන ගැන බොරුවට කෑ ගහනවා කතා කරනවා ඒවා කියනවා මේවා කියනවා. මේගොල්ලන් මේ කාන්තාවට හිංසනේ කර කර ලෝකෙට පේන්න. එතකොට අද මට මේ කරපු හිංසනේ මේක ගැන නම් සම්පූර්ණයෙන්ම මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න යනවා. මේක මේ පාර්ලිමේන්තුවේ විනය කමිටුවේ මේක මම දාලා තියෙනවා පරීක්ෂණයක් අවශ්‍යයි කියලා වරප්‍රසාද කමිටුවටත් දාලා පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මේක නැවතිය යුතුයි මේ රටේ සමස්ත කාන්තාවෝ වෙනුවෙන් මේ වෙන හිංසනය අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි මේ ඇති රටේ 152ක කාන්තාව ඡන්දය දීලා පාර්ලිමේන්තුවේ යවන මේ කාල කන්නි කොටසක් මේ කොටස
මේ වගේ හැසිරෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ රටේ කාන්තාවන්ට මේ වගේ අයට කොසු වලින් ගහලා එළවන්න පාර්ලිමේන්තු වෙන්න නෙමෙයි, නැවතත් ඡන්දයකට ආවම මතක ඇතුව කොසු පාරවල් වලින් ගහලා එළවන්න ඕන මේ වගේ අය පාර්ලිමේන්තු වෙවන්න නෙමෙයි. මොකද මේ විදිහට ගියොත් තමන්ගේ ඊළඟට දියණියත් මේ රටේ කවදා හරි මේ කාන්තාවක් බවට පත් වෙනවා. මේ වගේ මිනිස්සුන්ගෙන් මේ වෙන හිරිහැර, මේ වගේ අසභ්‍ය ඇසිරීම, අසභ්‍ය වචන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉඩ දිය හැකි නෑ. ඒ වෙනුවෙන් මෙහෙම නෙමෙයි, දැන් මගේ බෙල්ල මිරිකලා මට මේ පහර දීපු එකට සුජිත් මන්ත්‍රීවරයාට මට කියන්න තියෙන්නේ මෙහෙම නෙමෙයි, මාව නවත්තන්න බෑ. මේ සටන මම කාන්තාව වෙනුවෙන් ඉදිරියට ගෙනියනවා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළට එන මන්ත්‍රීවරියෝ. මේ රටේ කාන්තාවන්ට පාර්ලිමේන්තු වෙන්න, පාර්ලිමේන්තු යන්න, දේශපාලනය කරන්න මේක ඉඩක්ද? එන්න හිතනවද මේ වගේ තැනකට නැවතත්? මේ රට කොහෙටද අපේ මේ රට යන්නේ? එහිඳ මම කියන්නේ මේක මෙතනින් නැවැත්විය යුතුයි. මේක ගැන අනිවාර්යයෙන්ම ඉදිරියේ ක්‍රියාමාර්ග මම ගන්නවා. දැන් මේ වෙන විදිහට දැන් පාර්ලිමේන්තුව තුලදී මේ පහර දීම වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වීමක් නේද? අනිවාර්යයෙන්ම වරප්‍රසාද උල්ලංඝනය වීමක්. මේක ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා හැකි මේ මේ නඩුවක්. දැන් ඒ වගේම දැන් මේ තත්ත්වය ඔබතුමීට හැමදාම තිබ්බ නේද? දැන් මේ මේ මොකද මෙච්චරම තරහා මේ අය ඔබට? තරහා රටේ ඇත්ත තත්ත්වය කියනවට තරහයි. විපක්ෂයේ කරන ප්‍රෝඩාව කියන එක ගැන තරහයි. විපක්ෂයේ විසින් මේ රටේ ජනතාව රවට්ටන එක ගැන තරහයි. මේ සජබේ ගැන මම මේ කතා කරන්නේ. මේ මිනිස්සු කොටසක් ඉන්නවා මේ රටේ සම්පූර්ණ ප්‍රෝඩාවක්. මේ පාර්ලිමේන්තු වෙන්න සුදුසු මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු. අනිත් එක ලැජ්ජාවට කරුණ නම් මගේ පක්ෂයෙන් ඇවිත් ලැජ්ජාවක් ඇඳුමක් ඇඳන් ඉන්නවනම් මම නම් හෙට මන්ත්‍රිකමෙන් ඉල්ලාසෙනවා. හෙට දවසේ ලැජ්ජාවක් කියන දේ තියෙනවනම් මේ පක්ෂය අයිතිකරු මම.